shift button එක click කරගෙනම ඔබගේ mouse pointer එක එහා මෙහා ගෙන ගිය විට ඔබට පේනවා ඇති තවත් ඒ ආකාරයෙන්ම ඌ කකුලක් අපි කියනවා අපි ඔබ word භාවිතය කිරීමේදී copy paste කරන ආකාරයෙන් මෙහිදී එය සිදු කර ගන්න පුළුවන් මේ ආකාරයෙන් එය copy වේ ඇති ආකාර ඔබට පේනවා ඇති එය ඔබ අවශ්‍ය දුරට රැගෙන ගොස් මේ ආකාරයෙන් ඔබගේ mouse අතහැරී විට ඔබට පේනවා ඇති මේ ආකාරයෙන් clone options යනුවෙන් මේ ආකාරයෙන් window එකක් ඔබගේ තිරේ විවෘතනවා එහි object යයි සඳහන් වූ කොටසේ copy instant reference in number of copies name යන ආදී වශයෙන් කීපයක් සඳහන් වී තිබෙනවා අපට මෙහිදී මෙම අප නිර්මාණය කර කකුලේ කොපියක් අවශ්‍ය වී තිබෙන නිසා එය copy යන select වී තිබෙන ඔබට පේනවා ඇති එමෙන්න ඔබට අවශ්‍ය copies ගණන මෙහිදී ලබා දෙන්න පුළුවන් නමුත් අපට මේ ඉතා සමානව නිර්මාණය කරගත යුතු බැවින් අප මෙහිදී එම number of copies යන ස්ථානයේ තිබෙන ඉලක්කම වෙනස් කිරීමට යන්නේ නැහැ මෙම name යන ස්ථානයෙන් ඔබ copy කර සිලින්ඩරය සිලින්ඩර් 2 බැවින් එය සඳහන් වී තිබෙන ආකාරය ඔබට පේනවා ඇති මෙහිදී අප කිසිම දෙයක් වෙනස් කිරීමට යන්නේ නැහැ මක් නිසාද අපට මේ වෙනස් කිරීමට දෙයක් නොමැති බැවින් මේ නිසා අප ඕකේ යන්න click කරනවා දැවඩ පේනවා ඇති මෙම perspective view port එක තුලින් මේ ආකාරයෙන් සමාන උස ප්‍රමාණ වලින් යුත් එන්ම සමාන වට ප්‍රමාණ වලින් යුත් කකුල් දෙකක් ලැබී තිබෙනවා එමෙන්ම අපි දැන් බලමු අනික් පසරත් ඒ ආකාරයෙන්ම සමාන වූ කකුල් දෙයක් අප නිර්මාණය කරගන්නේ කෙසේද කියලා එමෙන්ම අප පෙර පරිදි එක කකුලක් select කරගත්තා මෙන් මේ ආකාරයෙන් අප මෙහිදී නැවතත් මෙම කකුල් දෙකේම copies දෙකක් මෙම පැත්තට ලබා ගත යුතු වෙනවා අප බලමු අපේ සිදු කරගන්නේ කෙසේද කියලා පෙර පරිදිම ඔබට පුළුවන් මෙම කකුල select කර ඔබට දැන් ගැටලුවක් මතුවෙන්න පුළුවන් අපි අනික් කකුල කොහොමද select කරගන්නේ කියලා ඒ සඳහා ඔබ කළ යුත්තේ ඔබ මේ ආකාරයෙන් එක් කකුලක් select කරින් පසු control ඔබගේ keyboard එකේ තියෙන control button එක click කරගෙනම මේ ආකාරයෙන් අනිත් කකුලත් ඔබට මේ ආකාරයෙන් select කරගන්න හැකියාව ලැබෙනවා. ඉන්පසුව පෙර පරිදිම ඔබගේ keyboard එකේ තිබෙන shift button එක click කරගෙනම ඔබගේ මෙම top view port එක ඔබ front view port එක activate වී තිබෙනවා නම් ඔබ select කරගත් පසුව මේ ආකාරයෙන් top view port එක select කරහොත් ඔබ select කරගෙන තිබූ මෙම ඔබගේ කකුල් දෙක මෙම මේසේ කකුල් දෙක එය select නොමැති ආකාරයෙන් ඔබට පේනවා ඇති එය නැවතත් select කරගත යුතු වෙනවා එම නිසා ඔබ මේ ආකාරයෙන් front view port එක තුල මේ ආකාරයෙන් ඔබගේ කකුල් දෙක එම මේසේ කකුල් දෙකම select කර තිබෙනවා නම් එය deselect නොවි මෙම top view port එක තුලදීත් ලබා ගැනීමට නම් ඔබ කළ යුත්තේ ඔබගේ top view port එක තුලට ඔබගේ mouse pointer එකගෙන ගොස් ඔබගේ right mouse button එක click කර විට ඔබට පේනවා ඇති ඒ deselect නොමැති ලෙස පවතිනවා ඉන්පසු ඔබට හැකියාව ලැබෙනවා පෙර පරිදිම ඔබගේ shift mouse button එක ඔබගේ shift keyboard එකේ තිබෙන shift button එක click කරගෙනම ඔබගේ mouse භාවිත කර මේ ආකාරයෙන් පෙර පරිදිම තව කකුල් දෙකක් ඔබගේ මේසයට ලබා ගැනීමට පෙර පරිදිම මෙම window එක ඔබගේ තිරී විවෘතනවා අපිට මෙහිදීත් copy යක් අවශ්‍ය වෙන නිසා එය වෙනස් කිරීමට යන්නේ නැහැ එම නිසා ඕක යන්න click කරන්න දැන් මට පේනවා ඇති අප සකසාගත් මේසේ මේ ආකාරයෙන් කකුල් හතරකින් සමන්විත වෙනවා එමෙන්ම මෙහි යම් කිසි වෙනසක් තිබෙනවා ඔබට පේනවා ඇති අප දැන් මේසේ ඉහළට පැමිණ යුතු ලෑල්ල මෙහිදී පහළින් දිස්වන ආකාරය ඔබට සිතෙන්න පුළුවන් අප මෙය අනික් පසට හරවා ගත්තොත් අපට නියමාකාරයෙන් වූ මේසයක් ලබා ගන්න පුළුවන් කියා. නමුත් අප එසේ කළොත් මෙහි යම් යම් වෙනස් වීම් සිදු වන්නට හැකියාව තිබෙනවා. එම නිසා අප මෙම පහළ තිබෙන මෙම box එක අප නිර්මාණය කරගත් මේසේ උඩට සිටින ලෑල්ල එය අපට හැකියාව තිබෙනවා මෙම ඉහළට මෙම කකුල් හතර ඉහළට
ගෙනීමට අපි දැන් බලමු අපේ සිදු කරගන්නේ කෙසේද කියලා ඒ සඳහා ඔබ මෙම front viewport එක ඔබගේ මෙම min max toggle එක භාවිතා කර ඔබට පුළුවන් එම තිරය විශාල කර ගැනීමට ඉන්පසු අපි බලමු එය ඉහළට ගෙනෙන්නේ කෙසේද කියලා දැන් ඔබ මෙම box එක නැතිනම් අප කියන මේසේ මෙම ලෑල්ල select කරගෙන තිබෙනවා නම් ඔබට පුළුවන් මෙම select and move යන විධානය මගින් ඔබට පුළුවන් මේ ආකාරයෙන්ම box එක select කර මේ ආකාරයෙන් එය ඉහළට ගෙන ඒමට දැන් ඔබට පේනවා ඇති ඔබ සකසාගත් මේ ආකාරයෙන් ඔබ සකසාගත් මේසේ මේ ආකාරයෙන් දිස්සනවා ඔබට මෙහි output එක අපි කියනවා නැතිනම් preview එකක් ලබා ගන්න අවශ්‍ය නම් ඔබට පුළුවන් ඔබගේ keyboard එකේ තිබෙන F9 ඔබ escape button එක දන්නවා ඒ කෙලින්ම තිබෙන F1 F2 F3 F4 යන සඳහන් වූ buttons වලින් F9 button එක click කිරීම මගින් ඔබට පුළුවන් මෙහි preview එකක් බලා ගැනීමට දැන් ඔබට පේනවා ඇති එහි preview එක මේ ආකාරයෙන් ඔබට පුළුවන් ඔබට අවශ්‍ය පරිදි යම් යම් දේ 3D Max මගින් නිර්මාණය කර ගැනීමට